ආයුබෝවන් සුබ දවසක් මගේ YouTube channel එක බලන ඔයාලා හැමෝටම මේ මොහොත මෙච්චර ලස්සනට තිබිලා කොහොමද අච්චර රළු වෙලා තරුණු වෙලා මිනිස්සුන්ගේ ජීවිත උදුරගත්තේ කියලා බලාගෙන ඉන්නකොට හිතෙනවා ඒ වුණාට කවදාවත් කොයි මිනිසෙක්වත් මොහොතට වෛර කළේ නැහැ මොහොතට ආදරය කළා මොහොත දිහා බලාගෙන ඕන වෙලාවක් ඉන්න පුළුවන් හිතේ තියෙන ප්‍රශ්න අමතකනවා එහෙම නේද මගේ අදහසට ඔයාලා එකඟ වෙයි කියලා මම හිතනවා සමහර වෙලාවට අපේ ජීවිතෙත් අන්නේ වගේ අපිට කොච්චර කරදර බාධක දුක්ඛම් කටළු දුන්නත් අපි අපේ ජීවිතයට හුඟක් ආදරය කරනවා ඒක තමයි ඇත්ත ආර්ථික ප්‍රශ්න වලින් මිරිකිලා ඉද්දී අපිට ජීවිතේ එපා වෙනවා ඒ වුණත් කවදාවත් අපි අපේ ජීවිතේ අතහරින්න කැමති වෙන්නේ නැහැ මොකද අපි ජීවිතේට ඒ තරම්ම ආදරේ. ඉතින් මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව ඔයාලට ගෙදර ඉඳලම කරන්න පුළුවන් රැකියාව ගැන. ඉතින් දිගටම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට මේකෙන් මොනා හරි දෙයක් ගන්න පුළුවන් ඒ කියලා මම විශ්වාස කරනවා. අපේ හුඟක් කාන්තාවෝ මැසිවිලි නගනවනේ මට ජොබ් එකක් කරන්න විදිහක් නැහැ බබාලා ඉන්නවා ගෙදර වැඩ තියෙනවා කියලා ඉතින් ගෙදරට වෙලා ඉන්නකොටත් මොකක් හරි ජොබ් එකක් කරන්න විදිහක් නැහැ සංරකියාව පටන් ගන්න විදිහක් නැහැ සල්ලි නැහැ කියලා කියනවා ඔයාලා දන්නවද සල්ලි නැතුව කරන්න පුළුවන් සංරකියාවලුත් තියෙනවා කියලා මම හිතනවා අද මේ වීඩියෝ එකේ මොන හරි දෙයක් ඔයා අරගෙන ඊළඟ දවසේ ඉඳලා ඔයා එක ක්‍රියාවට නංගයි කියලා සල්ලි කියන්නේ අපි හැමෝම ආස ආදරය කරන දෙයක් සල්ලි නැතුව මොනවත් ගන්නත් බෑ සල්ලි වලට ගන්න බැරි දේවලුත් ගොඩක් තියෙනවා ඒක තමයි ඇත්ත ඉතින් මං ඔන්න දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ රුපියලක්වත් ඔයාලගේ අතින් වියදම් කරන්නේ නැතුව ඔයාලා කොහොමද කෙතරින සල්ලි හොයන්නේ කියලා දැන් මේ කාලේ හැමෝගෙම අතේ ස්මාර්ට් ෆෝන් තියෙනව නැති කෙනෙක් නෑනේ ඉතින් හැමෝම වගේ Facebook YouTube WhatsApp මේ වගේ සෝෂල් මීඩියාත් එක්ක නිතර නිතර ගැටෙනවා ඉතින් අපිට පුළුවන් ඒ හරහා ඊතර ඉඳන් ආදායමක් හදාගන්න ඉතින් මම ඉස්සෙල්ලාම ඔයාලට කියන්නම් අපි කොහොමද YouTube channel එකක් හදන්නේ කියලා ඔයාලගේ ෆෝන් එකට ඔයාලා ලොග් වෙනවනේ ඊමේල් එකෙන් ඊට පස්සේ YouTube එකේ සර්ච් කරන්න ඔයාලට create a new YouTube channel කියලා. හරිද? ඊට පස්සේ YouTube channel එකක් හදන්නේ කොහොමද කියලා මේ videos වල තියෙනවා. මම recommend කරනවා SL Academy. SL Academy මල්ලිගේ YouTube channel හදන විදිය ඕන කෙනෙකුට තේරෙනවා. ඉතින් ඒ video එකක් බලලා ඔයා ඔයාගේම කියලා channel එකක් මුලින්ම හදාගන්න. ඊට පස්සේ ඔයාලා තීරණය කරන්න ඔයා මොනවා ගැනද content හදන්න කියලා. එහෙම නැත්නම් video කරන්න කියලා. ඉතින් සමහරක් අය ට්‍රැවල් කරන්න කැමති සමහරක් අය ඊයුම් පියුම් වලට දක්ෂයි එතකොට බබාලා සම්බන්ධ ගැටලු වලට ඔයාගේ අත්දැකීම් ගැන එතකොට තමන් දවසේ කරන වැඩ කටයුතු ගැන නැත්නම් ෂොපින් කරන දේවල් ගැන මේ මොනවාම හරි දෙයක් ඔයා කන්ටෙන්ට් එකක් විදියට හදලා විර වෙලා YouTube එකට අප්ලෝඩ් කරන්න ඕනේ පළවෙනි වීඩියෝ එකේදී ඔයාට views එන්නේ නැති වෙන්න පුළුවන් subscribers ලා නැති වෙන්න පුළුවන් ඒ වුණාට ඔයා අතාරින්න එපා දිගටම video කරන්න video කර කර දිගටම ඔයා upload කරන්න ඔයා කවදා හරි සාර්ථක වෙන්නේ අන්න එහෙම කළොත් විතරයි අනේ මේක හරියන්නේ නැහැ මේක මට views එන්නේ නැහැ කියලා එහෙම නැහැ මේ content එක මිනිසුන් අතරට ගියොත් නේ මිනිස්සු ඔයාව අඳුරගන්නේ ඉතින් ඒක නිසා ඔයා කරන්න ඕනේ ඔයා සතියට video දෙකක්ද දාන්නේ හැම සතියෙම මේ video දෙක දාන්න පුරුදු වෙන්න එතකොට ඔයාට කාලයක් යද්දී subscribers ලා හැදෙනවා ඔයාගේ video බලන්න කැමති කට්ටිය audience එකක් හදනවා ඉතින් මෙහෙම තමයි මුලින්ම ඔයා කරගන්න ඕනේ. සමහර මිනිස්සු තාමත් හිතන් ඉන්නේ YouTube හරහා සල්ලි හොයන්න බෑ කියලා. කවුද ඕව කරලා කාටද හරි ගියේ? කවුද ඕව කළේ? මේ වගේ දේවල් අහනවා. ඒ වුණාට මේ දේවල් කළා සාර්ථක වෙච්ච කට්ටිය තමයි මේ ඉන්නේ. SL Academy, එතකොට mini production, ලකයි සිකයි, එතකොට යෙහෙලි කියලා YouTube channel එකක් තියෙනවා බබාලා සම්බන්ධ. එතකොට midwife.lk තියෙනවා ගොඩක් මේ channel තියෙනවා. එතකොට travel with wife තියෙනවා. ඉතින් මේ වගේ ගොඩක් මේ YouTube හරහා දිනු වෙච්ච මිනිස්සු ඉන්නවා. ඇත්තටම YouTube එකෙන් සල්ලි හොයන්න පුළුවන්. මමත් කලින් හිතන් හිටියේ මේක බොරුවක් මේක කරගන්න බෑ කියලා. ඒ වුණාට නෑ. කාලයක් යනකොට මිනිස්සු ඔයාගේ වීඩියෝ බලලවිලා අදහස් ප්‍රකාශ කරනකොට ඔයාට ආසාව එනවා තව වීඩියෝ කරන්න. ඒ අදහස් සමහරක් අය චෝදනා කරනවා ඒ වුණාට කිසි දෙයක් ගණන් ගන්න එපා. තමන් හරිනම් අනිත් මිනිස්සු කියන දේවල් අපිට අදාළ වෙන්නේම නැහැ. ඉතින්
කොහොමත් පල ඇති රුකටනේ ගල් ගහන්නේ, පල නැති රුකකට ගල් ගහන්නේ නැහැ. ඒක කොහෙත්ම සාර්ථක වෙන මිනිහව හැමෝම බලන්නේ කකුලෙන් ඇදලා බිමට දාන්න මිසක් අත දීලා උඩට ගන්න නෙමෙයි කියන එක හොඳට මතක තියාගෙන ඔයා මේ වැඩේ පටන් ගන්න. මමගේ YouTube channel එකේ details ඔයාලට දැන් පෙන්නන්නම්. Subscribers ලා 11,578ක් ඉන්නවා. එතකොට මාසෙන් මාසෙට මට හම් වෙන මුදල් මේ විදිහට මගේ dashboard එකේ පෙන්නනවා. එක වීඩියෝ එකෙන් වීඩියෝ එකට හම් වෙන මුදල් කොච්චරද කියලාත් මට පෙන්නනවා. ඉතින් මට මේ සල්ලි බැංක එකට withdraw වෙන්නේ ඩොලර් 100 සම්පූර්ණ වුණාම දැන් 62.41ක් තමයි පෙන්නුම් කරන්නේ. චැනල් එක පටන් ගන්න දැන් අවුරුදු 1.5කටත් වැඩි. ඒ වුණාට මේ වෙනකම් මට රුපියලක්වත් අතට හම්බ වෙලා නැහැ. මම වීඩියෝ 95ක් මේ වෙනකොට කරලා තියෙනවා. ඉතින් මම මට සල්ලි හම්බෙන්නේ නැහැ නේ, මේක ඉක්මනට හම්බ වෙන්නේ නැහැ කියලා හිතලා මට මේක නවත්තන්න තිබුණා. මුලින්ම ඩොලර් 7 ගණන් තමයි පිරෙන්නේ. එහෙම පිරලා පිරලා තමයි ඔන්න දැන් මේ 62ක් වෙනකම් මගේ ගමන මේ විදියට ඇවිල්ලා තියෙන්නේ. දැන් ඔයාලට තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි කොහොමද අපි වීඩියෝ එඩිට් කරන්නේ කියලා. මේ ෆිල්මෝරා, ඉන්ෂොට්, එතකොට කැප්කට් කියන අය, තව කයින් මාස්ටර්, මෙන්න මේ කැමති ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගත්තාම ඔයාට පුළුවන් ඔයාගේ වීඩියෝස් ඔය විදිහට එඩිට් කරගන්න. ඉතින් මේ ෆොටෝ එඩිටර් ඇප් එක හරහා ඔයාට පුළුවන් ඔයාගේ තම්නේල් හදාගන්න. ඒ හැම දෙයක්ම SL Academy YouTube channel එකේ තියෙනවා. ඉතින් ඔයාලට ගිහිල්ලා බලලා ඔයාගේ වීඩියෝ හදාගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා ඔයාලා වීඩියෝ එකක් හදලා ඉස්සෙල්ලම ලින්ක් එක මට යවන්න. මම අනිවාර්යෙන් subscribe කරනවා. ඔයාලා දැන් බලන ඇතිනේ ඇයි මම මේ SL Academy මල්ලිගේම වීඩියෝස් බලන්න කියන්නේ කියලා. මොකද මම ඉස්සෙල්ලම අහම්බෙන් දැකලා ඒ මල්ලිගේ වීඩියෝ එකක්, ඒකෙන් තමයි මම හිතුවේ මමත් YouTube channel එකක් පටන් ගන්නවා කියලා. ඉතින් එයා කියපු ස්ටෙප් වලටම මම හරියටම YouTube channel එක හදාගත්තා. ඊට පස්සේ මොනටයිටේෂන් කරා, මේ හැම දෙයක්ම කරා, ID එක වෙරිෆයි කරා, Google එකෙන් ලියුමක් ගෙන ගත්තා, මේ හැම දෙයක්ම කරේ ඒ මල්ලි කියපු විදිහට. ඉතින් මට කිසිම බාධාවක් ආවෙ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම ඔයාලටත් ඒ මල්ලිගේ වීඩියෝස් බලන්න කියලා කියන්නේ. ඊළඟට රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව මම සල්ලි හොයන්න ඔයාලට යෝජනා කරන රස්සාව තමයි මේක, රැකියාව තමයි මේක, ජොබ් එක තමයි මේක. හරිද? රීසේල කෙනෙක් විදිහට වැඩ කරන එක. ඔයාගෙම කියලා පේජ් එකක් හදාගන්න Facebook එකේ. හදාගෙන ඉවර වෙලා තව කෙනෙක් ගාව තියෙන භාණ්ඩයක් ඔයත් ගානක් තියාගෙන ඕඩර්ස් අරගෙන ඒ භාණ්ඩේ අයිති කෙනාට ඕඩර්ස් ටික දුන්නාම එයා එයාගේ ගාන අරගෙන ඔයාගේ කමිෂන් එක, දැන් 500ට විකුණන භාණ්ඩේ ඔයා ඔඩරේ ගන්නකොට රුපියල් 100ක් තියන් 600යි කියලා කියනවා කියන්නකෝ. ඒ 600යි කියලා කිව්වහම 500 දෙනවා භාණ්ඩේ අයිති කෙනාට, රුපියල් 100 ඔයා තියා ගන්නවා. අන්න ඒක තමයි රීසේල කියලා කියන්නේ. හරිද? ඔයාට කරන්න තියෙන්නේ සල්ලි වියදම් කරන්නේ නැතුව ඕඩර් සල්ලලා දෙන එක විතරයි. ඔයා එයාගෙන් නිෂ්පාදනවල ෆොටෝ ටික ඉල්ල ගන්නවා. ඉල්ලගෙන ඉවර වෙලා ඒව ගැන මොනා හරි කියන්නේ ඩීටේල්ස් ටිකක් ඉල්ල ගන්නවා. මේ වලින් මොනවද වෙන්නේ, මොනාද කරන්නේ, කෑෂ් ඔන් ඩිලිවරි තියෙනවද, ඩිපෝසිට් විතරයිද කරන්නේ, මේ වගේ විස්තර ටිකක් ඉල්ලගෙන ඉවර වෙලා ඔයා ඒවල ෆොටෝස් ටිකක් Facebook එකට, එතකොට Facebook group එකේ group වල ෂෙයා කරලා, TikTok වල, Instagram, WhatsApp status වල මේ වල ෂෙයා කරලා ඔයා orders ගන්නවා. වැඩියම orders එනවා ළමයි Facebook market place එකේ. දැම්මහම market place එකේ දාලා මේ විදියට orders ටිකක් අල්ලගෙන ඉරලා ඔයා customer ගේ නම, ලිපිනය, contact number දෙකක්, අවශ්‍ය ප්‍රමාණය, මේ දේවල් ඔයාගේ සේලට ලබා දුන්නාම ඒ සේල කරන්නේ ඒ අවශ්‍ය භාණ්ඩේ එයා එහෙන් යවනවා අදාළ කස්ටමර්ට. කස්ටමර්ට යවුවට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ කස්ටමර්ට භාණ්ඩේ ගිහිලාද කියලා නිතර කනෙක්ට් කරලා බලාගන්න එක කස්ටමර් එක. එහෙම කරලා විරලා ඔයාට පුළුවන් කස්ටමර් ළඟට භාණ්ඩේ ගියාට පස්සේ අර සේලගේ ඔයාගේ ගාන ඉල්ල ගන්න. ඒක තමයි රීසේල් කියලා කියන්නේ. හැබැයි සාමාන්‍යයෙන් වෙන විදිහ නම් ඔයාට එකෝඩරෙන් එකෝඩරයට සල්ලි දෙන්නේ නැහැ. දවස් 15න් 15ට, එහෙම නැත්නම් මාසේ අන්තිමට තමයි ඔයාගේ කමිෂන් එක ඔයාගේ account එකට වැටෙන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්න විදිහ. මං කියපු දේ තේරුම් නැත්නම් මගේ WhatsApp අංකෙට message එකක් දාන්න. message එකක් දාලා අහන්න. මං නොදන්න දෙයක් තියෙනවා නම්, නොදන්න තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් කියලා දෙන්න. හොඳේ. මං අද රීසේලින් වලට ජොබ් එකකුත් කතා කරනවා. දැන්ට මම මේක කරනවා. ඉතින් ඒක නිසා මං ඔයාලට කියනවා මේකත් එක්ක එකතු වෙන්න, එකතු වෙලා ඔයාලා
පුළුවන් සරං උත්සාහ කරන්න උනන්දු වෙන්න ඕඩස් ටිකක් ගන්න අරගෙන ඉරෙලා මාසේ ආදායම ඔයාගේ වැඩි කර ගන්න. ඉතින් ඔයා එක සැනරකියාව ගෙදර ඉඳන් කරනවා වුණාට ඔයාට පුළුවන් ෆෝන් එක හරහා කරන්න පුළුවන් මේ වගේ රීසේලින් කරන්න. එතකොට ඔයාට තවත් සල්ලි කොච්චර තිබ්බත් වැඩි වෙන්නේ නැහැනේ ළමයි. ඉතින් අපිට මොනා හරි දෙයකට ඒවා යොදවන්න පුළුවන්. ඒක නිසා එකතු වෙලා බලන්න, මගේ WhatsApp එකට මැසේජ් එකක් දෙන්න. ඔයා එකතු වෙන්න කැමති නම් මම ඊට පස්සේ ඔයාට ඩීටේල්ස් දෙන්න. ගොඩක් අය බයයිනේ බොරු දේවල් වලට හවුවෙයි අරකද මේකද කියලා. ඉතින් ඒක නිසා මම ඔයාලට මගේ මාසෙට මම දවස් 3කට ගත්ත ඉන්කම් එකේ ස්ක්‍රීන්ෂොට් පෙන්නන්නම්. මට 15 මේ මාසේ 15 තමයි ඒ සල්ලි account එකට withdraw වෙන්නේ. හන්දද? ඒක නිසා දැන් මේකේ කරන්න තියෙන්නේ මෙහෙම සබන් කැටේ ගාන 290 නම් ඔයාට විකුණන්න තියෙන්නේ 290 ඩමයි. ඔයාට කමිෂන් එකක් තමයි කම්පැනි එක හරහා එන්නේ. තේරුණාද? ඉතින් ඒක නිසා උනන්දු වෙලා වැඩ කරොත් ඉතින් මාසෙට ලොකු ගාණක් හොයා ගන්නවට පුළුවන්. අපි මේ ආයතනයත් එක්ක එකතු වෙලා අපේම කියලා account එකක් හදා ගන්න ඕනේ. ඊට පස්සේ අපේ dashboard එකේ ඔන්න ඔය විදිහට තමයි පෙන්වන්නේ. අපි order එකක් දැම්මට පස්සේ ඒකෙන් හම්බෙන commission එක මේ බින්දු වෙනුවට වැඩි වෙලා පෙන්වනවා. මෙන්න මේ විදිහට. මේ මගේ orders 3ක commission එක. ඉතින් එතකොට ඔයා හිතන්න මම බොරු නෙමෙයි කිව්වේ කියලා. හරිද? ඉතින් දැන් මේ සල්ලි මට හම්බ වෙන්නේ මේ මාසේ 15 වෙනිදාට. දවස් 15 15ට commission ගෙවනවා. ගෙවපු කට්ටියගේ ලොකු ආදායමක් ගත කට්ටියක් ඉන්නවා. මම ඔයාලට ඒකේ screenshot උත් මේ විදිහට පෙන්වන්නම්. මම මේ පළවෙනිදා ඉඳන් තාම ඒ කෝඩ් එකයි දාලා තියෙන්නේ. එතකොට මට ඒකේ commission එක 1000 ගානයි තියෙන්නේ. ඒකත් මම ඔයාලට ඉස්සර ඩිස්ප්ලේ කරන්නම්. මේ ගිය මාසෙට මම දාපු orders ටික ওই විදිහට අපිට පෙන්වනවා. ඔන්න මේ මාසේ මගේ income එක මේක මට හම්බෙන්නේ 30 වෙනිදාට. හොඳද? තාම දවස් තියෙනවා වැඩ කරන්න මට. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වගේ income එකකට ඔයාටත් යන්න පුළුවන්. මීට වැඩි ලොකු income එකකට මාව පව කරගෙන යන්න කියලා මම ඔයාලට කියනවා. මොකද මට බබත් එක්ක දා වැඩ රාජකාරිය තියෙන ඉතින් අමාරුයි. මම ඒක නිසා මාසෙට ඔකෙන් ටාගට් කරගෙන රුපියල් 10000ක් විතර මට හම්බුනා නම් ඇති කියන එක තමයි. ඉතින් ඔයා කැමති නම් මේකත් එක්ක සම්බන්ධ වෙන්න මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දෙන්න. ඔයාට කරන්න තියෙන්නේ ස්වාභාවික දේවල් වලින් හදපු රූසි ලෝන් ආයතනයේ වෙතින් නිෂ්පාදනය කරපු මේ නිෂ්පාදන වලට ඕඩර්ස් අරන් දෙන එක තමයි ඔයාට කරන්න තියෙන්නේ. ඉතින් මේවා ෆීඩ්බැක් තියෙනවා, පාවිච්චි කරපු කස්ටමර්ස්ලා මේවා ගැන දක්වපු අදහස් තියෙනවා, හොඳයිද නරකයිද මේ හැමදේම ඔයාට බලන්න පුළුවන්. අහිතකර බ්ලීචින් අඩංගු නොවන නිසා ස්වාභාවික දේවල් උපයෝගී කරගෙන කරන නිසා ගොඩාක් කස්ටමර්ලා දැන් පුරුදු වෙලා ඉනවා රුසිලොන් ප්‍රොඩක්ට් මිල දිය ගන්න. ඉතින් ඔයාලට තියෙන ඕඩර්ස් අරන් දෙන්න ඔය දවස් 15කට ගත්ත කමිෂන් තමයි එක එක කට්ටියක වැඩිපුරම කමිෂන් ගත්ත කට්ටියගේව තමයි ගෲප් එකට දාලා තියෙන්නේ. ඉතින් ඔයාලටත් බලා ගන්න පුළුවන් මේ අඩුවෙන්ම කමිෂන් ගත්ත එක්කෙනෙක් අලුතෙන් සම්බන්ධ වෙච්ච. ඉතින් ඔයාලට පුළුවන් මෙහෙම සම්බන්ධ වෙලා ඔයාලට මාසෙන් මාසෙට ගාණක් මේ විදිහට ලබා ගන්න. ඔයාගේ දක්ෂතාවය කැපකිරීම උනන්දුව මත තමයි ඒ දේ තීරණය වෙන්නේ. ඉතින් මට WhatsApp එකට මැසේජ් එකක් දාන්න. ඔන්න ඔයාලට රුපියලක් අත ඉදන් කරන්නේ නැතුව කරන්න පුළුවන් දෙවනි රැකියා අවස්ථාව. ආයෙ ඔයාලට පුළුවන් ළමයි ගෙදර ඉඳන් රුපියලක්වත් වියදම් කරන්නේ නැතුව හඳුන් කෝරු පහන් තීර මේ වගේ දේවල් හදලා විරලා පැකට් කරලා විරලා එයාලට බාර දුන්නාම එයාලා ඔයාලගේ ගාණ දීලා ඒව අරගෙන යනවා. ඉතින් ඕනතරම් මේ විදිය පෝස්ට් තියෙනවා Facebook එකේ. ඉතින් මම දැනට දන්න මම කරන රුපියලක තේදම් කරන්න එතකොට කරන්න පුළුවන් දේවල් ගැන තමයි මම ඔයාලට කියලා දුන්නේ. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ දේවල් කරලා බලන්න. ගෙදරට වෙලා ඉන්න ගෘහණියක් නම් ඔයාට ඔයා උයන පිහින දේවල් හරි YouTube එකට දාලා විරලා ඔයාට පුළුවන් ඉදන් නැති මාසික ආදායමක් ඔයාට ලබා ගන්න. මොන හරි නොදන්න දෙයක් නොදන්න තැනක් තිබ්බනම් මගේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දෙන්න. එහෙනම් අද වීඩියෝ එකෙන් සමුගෙන යනවා. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට වැදගත් වුණා කියලා. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. ජයෙන් ජයම වේවා.